नियम सारा कहते हैं ना, जो कि भूत यान प्रेत यान आदि वन ना कुछ था किन्न वाले किति नाम कौन चले इंद्रिय गोचर में संज्ञान हा संकल्प भाव दिन वाले नेतना मेवा मिनिसा आदि संकल्प भाव मना एक यानी हिते मावा कर दिया पितरों तो भूत ये प्रेत ये किया ने ये भूत प्रेत आदि ने बाल प्रयाम कराने हो ये वाय विदेश गुरुवार से ये वाके ये वाय विदेश कर दिया तीन वाले दिया मेरे को तीन आना पास में हाल එනම් භූත වේත ආදී කොටස් වලින් අපි දකින්නේ මෙන්න මෙහෙම දෙයක්. අපිට කියන්නේ මේ මත්ලේ කයසයිත මේ පරිහරේ. මේ ලෝකේ රූප කලාපයන්ගේ ක්‍රියාකාරීත්වය එක්තරා සම්පින්දන අවස්ථාවක් පමණයි. මේ එක්තරා කොටසක්. මේ රූප විවිධ ආකාරයි. සූක්ෂම රූපයන්ගේ පටන් ගන්නේ ගණී බවන රූපයන්ට යන කම මේ රූප සකස් වීමක් කියනවා. සතර මහා භූතයන්ගෙන් හටගත්ත සියුම් රූප කියනවා. සතර මහා භූතයන්ගෙන් හටගත්ත ඊළඟ වස්තුවක ගණී භාවන රූප කියලා. ඒක කියලා උපරිම ගණී භාවන රූපය දාපුවා මස්ලේ කාය. මස්ලේ කාය එක ගණී භාවනේ ඉන්නවා සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ගොඩනගෙන රූප කලාප රූප සම්පූර්ණ කරනවා. අන්න ඒකෙන් දැන් අපි ඉන්නේ මේ මස්ලේ කාය නැති අන්තිම ගණී භාවනේ විච්ච මට්ටමේ සකස් වෙච්ච මස්ලේ කායකින් සකස් වෙච්ච විදිහට නේද? සතර මහා භූතයන්ගේ ඕලාරික නැහනම් තද රූපයට පත් වෙනවා. දැන් මේ සද රූපයේ විතරක් නෙමෙයි අපිට මේ සද රූපයේ තියෙන්නේ ඒකට ආවේනික වෙච්ච ඒකට ගෝචර වෙන කොටස පමණයි. දැන් මස්ලියේ කයක් ඇති සත්වයාට මස්ලියේ ඇහැකි. මස්ලියේ කයක් ඇති සත්වයෝ හෝ එවන් ගණීබාන වස්තු දැක්කේ. ඒ යන්නේ මොච්චරයි කරන්නේ. මිනිහට ඉක්මෙව දිවැර කියන්නේ. මේක වඩා අතිසියුම් මට්ටමට මානසිකත්වයේ සකස් කරලා මනෝමය කායික ශක්තිය වර්ධනය කරලා ඒ තුලින් මතු කරගත්ත රූපකම ඇහැ. මේ ඇහැට එක සම්බන්ධව මේකත් පවතින වර්ධනය කරගත්තා. මේ ඇහැට පේනා වූ ද්‍රව්‍ය වස්තු ගණී බල ද්‍රව්‍ය වස්තු ඉක්මවා ගියේ. සියු මේවා මේ ඇහැට පේන්න පටන් ගත්තා. මේ ඇහැ තියෙන මේ ඇහැ පේනවා කියවල බැහැ. මේ දෙකම පේන්න පටන් ගත්තා. මක්ලිය ඇහි ගණී බල වස්තු ඒ සමග නිර්මිත වෙච්ච මනෝමය කායික ශක්තිය තුලින් ගොඩනැගිච්ච මනෝමය රූපකමකය ධාන බලයෙන් හෝ එහෙම නැත්නම් යම් කිසි විදියක කුණ්‍ය විදියකින් හෝ කර්ම විපාක නිර්දියකින් හෝ වෙන්නා. ඒකෙන් හට ගන්නා කායද වෙනවා සූක්ෂම දේව. මේ අර මනුස්සයෙන් වශයෙන් ඉන්න අයට පුළුවන්. අර කියන ආකාරයේ ධානලාභී ත්‍ස්තේ පත් වෙන්න පුළුවන් නම්. ඒ බඳු ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් නම්. ඒ ශක්තිය යන සූක්ෂම කාය කත්තේ ගණීවාණය කරලා ඒකට ගැලපෙන විදිහේ මේ කායට අනුරූප කාය ගොඩනගා ගන්න. නිර්මිත කාය ගොඩනැගෙයි. අනේ නිර්මිත සූක්ෂම කායෙ පුළුවන් අර භූතිය බලන්න ප්‍රේතිය බලන්න. ඒකේ මස්ලේ හැර ගෝචර වෙන්නේ නැහැ. මේක අධ්‍යක්ීම ලැබුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ රූපම කය නෙගුණා නම් සකස් වුණා නම් ඒ පිළිම දෙන්න ආව ඊළඟ මේ රූප සියුම් රූප කලාප දකින්න අධ්‍යක්ීම වෙලා බලනවා. එක එක මැත්තේ ගණිභාව වෙච්ච කය දැක්කේ. ඒක තමයි වැඩිපුර ශක්තිය අනුවයි. දැන් මහා සමයේ සූත්‍රයේ දේශනා කරන වෙලාවෙදී දසදහසක් සත්වල දිව්‍ය බ්‍රහ්මාදී කොළක් ආව වත කරගත්තා. ඉතාල විස්සක් ඉන්නවා. බුදුරන් වහන්සේ දේශනා කළ දිවස් ඇති විසුණු වාසයලට මේ ඇවිත් ඉන්නේ පිළිසෙ බලලා කියන්නේ. වෙලක් කැගෙන බල 10 දිනේ තියෙනවා. දැන් ඉන්නේ කතිය අනන්තයි. එයාගේ දිවස් මතකට එයා 10 දිනේ විතර දෙන්නා තියෙනවා. බල 10 දිනේ විතර ඇවිත් ඉන්නවා කියලා. බල 20ක් විතර ඇවිත් ඉන්නවා කියලා සාහවුරු කෙනෙක් කියනවා. බල 30ක් ඉන්නවා 40ක් වෙනවා 50ක් වෙනවා මෙහෙම කියන. බල 1000ක් වෙනවා 2000ක් වෙනවා මේ ආකාරයේ එක එකන තම තමගේ මට්ටම් කියනවා. මහන්නේ ඔය පේන මත්තම ඔච්චරයි. නමුත් අද මෙතෙන්ට ඇවිදලා ඉන්නවා දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්ම. ඒගොල්ලන්ගේ ඇති වෙන්න මෙහෙමයි කියලා එක එක පැත්තෙන් ආපු දිව්‍ය බ්‍රහ්මයන්ගේ කොටසවල හැඩරුව ස්වභාවේ තේජස් ස්වභාවේ වර්ණ මේ ආදි වශයෙන් බුදුරන් වහන්සේ ඉද්දි මන්තෝ ජීති මන්තෝ වන්න මන්තෝ යහක් වෙනවා මෝදමාන ආදික්කාම් විකෝණ සම්පතිය වලන් ආදි වශයෙන් බදි ඍතිවත් තියෙන මෙවල් ජෝතිමත් ආරෝග තියෙන මෙවල් වර්ණ තියෙන මෙන්න මේ ලෝකෙන් ආව මෙන්න මේ දේවතාවකගේ මෙන්න මේ පැත්තේ ඉන්නවා. ඔහු කියලා ඇකින් එකේ මේ දසදහසක් සක්වලින් ආපු දෙවියන් කියලා බුදු වැසින් දැක්ක විස්තරේ දේශනා කරනවා. ඒ බුදු වැසින් දැක්ක අප්‍රමාණ ලෝක සත්‍ය දිවස් තියෙන අනික් හාමුදුරුවෝ ඔක්කොම දැක්කේ නෑ. සමහර අය අප්‍රමාණයන්ගෙන් 10ක් විතර දැකලා තියෙනවා. තමගේ දිවස් මත. මෙන්න මේ වගේ මනෝමය රූපකම කායිකත්වයේ යම් කෙනෙක් යම් කර්ම තීක්ෂණද. ඒ මතවල ගොඩ නැගුණාද. ඒ මතවල ගෝචර වෙන හැටි එයාට පේනවා මේ ලෝකෙ ඉන්න නොපෙන්න බැහැ. සාමාන්‍ය වාසියා කොච්චර වෙනවා එකෙක්වත් පේන්නේ නෑ. ඔච්චර ආපු දිව්‍ය බ්‍රහ්මාදීපතේ සමහර විසුණු හන්දන 10 එක කරලා තියෙනවා. එහෙනම් පුරාජන සාමාන්‍යයෙන් මෙහි බැලුවහම
අනේ මන්ද හාමුදුරු කටිය ගේතුලා ඉන්න බුදුහාමුදුරු බලන දින මන්න එක්ක දැක්කේ නෑ උතන වාගේ මොකද කියන බොරුව මිය දසදහස සකල දිව්‍යා තම මෙතන ඇවිල්ලා ඉන්නවා මට වදයි කියලා මම එක්ක දැක්කේ එයා එහෙම කියන්න පුළුවන් අනන්ත අප්‍රමාණ බ්‍රහ්ම වැඩි කියන මන්න අපේ 10 දින ඇවිල්ලා ඉන්න ඒකේ කියේ හරි දැක්ක මට කියන්න පුළුවන් හැබැයි ඒ එක කෙනාගේ මනසේ මත්තා මිසක් සියල්ල දකින්න බුදුරජාණන් වහන්සේ දකින්න දැකීම තව කෙනෙකුට දකින්න බැහැ එතකොට බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ බ්‍රහ්මයේ දසදහස සකලින් ආ බ්‍රහ්ම වේ දැකලා යන්නේ උත්තරේ දේශනා කරලා මෙන්න මෙතනද විසුණු වහන්සේලාගේ සමාවගෙන රැස්වලා හිත ප්‍රහාදී දැකලා යන්න මෙන්න අද ඇවිල්ලා ඉන්නා මෙතන කියලා හැම ලෝකරා බුදුරේකම මේ දසදහස සක්වල ඉන්න සියලුම දිව්‍ය බ්‍රහ්මයේ දකින්න එක සංවා සං මේක සංගමයක් ඉදේ මෙන්න අද මේ සංගමයේදී තවස්තාව කියන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට එදුණු මේ දේවතා සංගමයේ ගැන හැම බුදුරේකම එකයි එහෙ පහළ වෙන්නේ ඒ බඳු සියල්ලම එකට වෙන දවසක් ඒ අවස්ථාව ගැන හෝ ප්‍රකාශයක් කළා ඉතින් මේ වගේ ඉතින් අපි දකින්න පැත්තා තියෙනවා දකින්න නැති වගේ දේවල් නෑ කියන්න බෑ මේ දැකීමේ ඇස දැකීමේ ස්වභාවය අපි ගන්න නැති නිසා අපි මේක දැනගන්න ලස්සෙ යන්නේ නිසා ඒ ත්‍ත්වයන් ඇති උත්තරයන් වහන්සේලා දැකලා කියනකොට අපි විශ්වාසයෙන් එක පිළිගන්නවා මිසක් විශ්වාස කළ හැකි වදන ඇති උත්තරයන් නිසා බොරු නොකියන උත්තරයන් නිසා ඒකාන්තයෙන් උන්වහන්සේලා කියන කාරණේ ඇත්තක් අපි දෙන්නේ විශ්වාස කරන දෙයක් නෑ මොකද උන්වහන්සේලා ඒ මතවල මානසිකත්වයේ ගොඩනගලා ඉඳලා ඉඳින්නේ අන්නේ එක දැක්කම තමයි බුදුන් කෙරෙහි විශ්වාසයක් පවතිනවා. ශ්‍රද්ධාව ශ්‍රද්ධා බීජයයි කියන්නේ. ඔය විශ්වාසය ඇති උනේ නැත්නම් උතුමන් දැක්ක සත්‍යයේ පිළිවදලු. තමන්ට සත්‍ය කරා ඉන්න බබ බැදින්නේ පැමිණෙනවා. සැකයක් ඇති වෙනවා. සැකයක් ඇති වෙන දුක දෙන්නේ නීවරණයක් එයා මාර්ගයේ රහිලා යනවා මාර්ගයේ විනු කරගන්න බැරි වෙනවා. නිසා අපි උත්තරයන් දැක්ක දේවල් අපි සත්‍යයි කියලා විශ්වාස කරන්න ඕනේ කියලා. හේතු ඇති විශ්වාසයක් තියන්න ඕනේ. ඒක අපිට චිත්ත ප්‍රහාදී සාසනයේ ඉඳි පැහැදිලි වෙනකොට අපේ මනස අනුකූලව වැඩෙනකොට මේ විශ්වාසයේ තහවුරු වෙන සමස්ත අධ්‍යක්ෂින් දැනෙනවා මම මෙච්චර කල් විශ්වාසයෙන් ඉඳගත්තේ මම ආයේ ඇත්තටම දැක්කනේ මගේ විශ්වාසය ඇත්තක් විශ්වාසයේ එක් වර්ගයේ සත්‍යයෙන්ම උරු ඊට පස්සේ අධ්‍යක්ෂීම කියන එක තහවුරු කරගන්න අන්න එතකොට මේ ශ්‍රද්ධාව ඉක්මවා ගියා අරිහත්යේ පස්වන උත්තරයන් හතේ ශ්‍රද්ධාව ඉක්මවා ගියලා විශ්වාසයේ පිළිගන්නයි සත්‍ය ඉක්මවා වෙන ගතුලාවේ සත්‍ය අධ්‍යක්ෂීම දැනෙනවා නැහ අසද්ද කියලා කියනවා සාතන ශ්‍රද්ධාව නැහැ කියනවා. සාතන ආදී ශ්‍රද්ධාවෙන් තොරයි කියනවා. විශ්වාසයෙන් තොරයි විශ්වාස කරන දවස් ඉන්නේ අධ්‍යක්ෂීම කියනවා. අන්න ඒකයි ඒ කියන්නේ. විශ්වාසයක් නැතුණා කියන්නේ නිකන් අනිත් අයත් අතරපත් වුණා නේද? විශ්වාස කරේ දකින්නට. අධ්‍යක්ෂකයන් පස්සේ විශ්වාස කරගෙන ඉන්න දෙයක් නැහැ අධ්‍යක්ෂීම තමයි දැක්කා. දැන් කියන්නේ මට විශ්වාස කරන දෙයක් නැහැ. මම ඒක දැක්කා කියන්නේ. අන්න ඒකයි කියන්නේ වෙනද? සීහෙ දේනාධිපති බුදුරජාණන් වහන්සේලාට ඇවිදලා බුදුන් වහන්සේගෙන් ධානි දුන්න කෙනාට ලැබෙන ආනිසංස අහනකොට බුදුන් වහන්සේ මෙලෝදී ළඟින් හම් වෙන ආනිසංස කීපයක් කිව්වා. අන්තිම දේශනා කරා මේ ධානි දෙන පුද්ගලයා. මේ කය වහා වරෙන් මතු. ස්වර්ගීය උපදිනා නැහැ දෙව්ලෝ උපදිනවා. අර සීහෙ දේනාධිපති කියන ස්වාමීන් වහන්සේ කියපු කාරණා මට විශ්වාසයෙන් තහවුරු කරන්න අවශ්‍ය නැහැ මෙන්න මේක. ඒක මගේ අත්දැකීම. හැබැයි ඔබ වහන්සේ කියන විශ්වාසයේ කියන සද්ධාවේ කියන එකක් අදහනවා. මොකද්ද? මරණයෙන් පසු සුගතියට යනවා කියන එක මම දන්නේ. මම දැක්කේ. හැබැයි ඒකම ඔබ වහන්සේ කියන විශ්වාස කරලා අදහනවා. සද්ධාවේ අදහනවා කියනවා. අනේ විශ්වාසය කියන්නේ පැහැදීම භක්තිය නෙමෙයි. සත්‍යය දැකලා ඉතින් දුටු සත්‍යයට අනුකූලව සත්‍යයේ කියනා උත්තරයන්ගේ කෙරෙහි විශ්වාසය තමයි පුළුවන් හේතු ඇති ඉඳලා. Taman දැක්කේ නැති නමුත් මේක විශ්වාස කරන්න හේතු ඇති. ඒ උතුමන් දේශනා කරන කාරණා පිළිබඳව විශ්වාසයක් තමයි. දැන් පරලොව ගැන කියනකොට මේ පින්පාව කරපු පුද්ගලයාට නැවත පින්පාක විඳින්නව පරලොවක් තියෙනවද විශ්වාසයෙන් පිළිගන්න අපි දැකලා පිළිගත්තා නෙමෙයි ඉස්සෙල්ල අන්න ඒතකොට සාසන මාර්ගයේ හිතේක අය දිවලා කරලා එයා දැක්කොත් එහෙම කවදා හරි බැලුවා එනහේ කවදේ උපදින හැටි තමන්ගේ මනසට තමන්ගේ දිවසේ දැක්කොත් අන්න විශ්වාසයේ ඉක්මවාගේ යථාර්ථය දකින්න කිව්වේ ඇත්තද දැන් මම දකින්න යමක ඉස්සෙල්ල මෙතෙක් කල මම පිළිගන්නේ වාසිය කරේ විශ්වාසය බවලා දැන් මගේ විශ්වාසය තමයි තන දෙයක් නේ ඒක ඇත්තම මේ මරණයෙන් පස්සේ මතු සසර ගමනක් තියෙනවාද ආපහු එරි දැක්කන අනික කාට යන හැටි ගමනේ යන්න දැක්කන මම කියනවා කියලා විශ්වාස කරන්නේ මෙච්චර කල් උනහඳලා තියාපු නිසා ඒක අපේ විශ්වාසය දැන් මට පේනවා මේ නේද මගේ විශ්වාසය ගැන තන දෙයක් නෑ මේකවත් යන්නේ එහෙම දකින්න ශ්‍රද්ධාව ඉක්මා යනවා කියන්නේ උන්දෝයි ශ්‍රද්ධාව බීජයයි ඉතින් තමයි පටන් ගන්න උතුමන් දැක්කදී සත්‍ය පෙන්වලා පස්සේ සද්ධාවේ පිළියරගෙන අනුගමනය කරනකොට සද්ධාවේ ඉක්මවා යන ප්‍රඥාව තමයි පහළ වෙන්නේ.
භාවනා ප්‍රඥාවෙන් යථාර්ථය අත්දකින්න. දැන් ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්නේ නේ. මේක මෙලක අපි දකින්න ඕනේ ශ්‍රද්ධාවෙන් උතුමන් කියන විශ්වාස කරලා අනුගමනය කරනකොට අපිට දකින්න ලැබෙනවා. ඒක අපි ශ්‍රද්ධාව ඉක්මවාගිය ප්‍රඥාවෙන් ඒ දැක්කේ තේරුම් ගන්න. ඒක අපි කිසිම හැකියාවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ නිසා අපි දෙන්නේ අපි දැන් බලපෑම් කරන්නේ කොහොමද? අනුකූල දෙයක් ඕනේ බලපෑම් කරන්න. දැන් කෙනෙක් කටේ කොහොමද තියෙනවා? පටලෝ පටලෝ අදින්න පුළුවන් කොක්ක තියෙනවා. ඒකෙන් කෙකි තියෙනවා. කෙක කියන්නේ අරට වග කරලා දානවා කම්බියක් හරි බැලලා තියෙන දී කැලක් හරි අතරේ ගන්නවා ඒක එකනවා. බිමට දානවා බෝලයක්. බෝලෙට කොකු හරි කරනවා. නැඹ තියෙන කෑලි බෝලෙට හරි කරලා දානවා. දැන් මොකද කරන්නේ? අර කෙටි අරන් ඉන්නේ ඕනේ හිටු බලන පත්ලෝ පත්ලෝ අලි දෙහිහා ගන්න පුළුවන් අනිකට වදින පුළුවන් පිටි කරන්න පුළුවන් කරවල් දාන්න පුළුවන් ඉන්නේ පත්ලෝ පත්. අර බෝලේ තියෙන පොකුටි ඔක්කොම ගලවලා එක දානවා බෝලේට. ආ දැන් බලන්න. දැන් මොකේ හරිද? කොක්ක පතරවන්න කෙක්ක පතරවන්න කොක්කක් නැහැ නේද? දැන් මොනවා කරන්නේ? දැන් බුදුන් බෝලේ බලපෑම් කරනද කෙටි අදී තිබුණා. දැන් මේ පොඩි උපමාව. මෙන්න මෙයාගේ ලෝකයාගේ කෙටි තියෙනවා භූතයලාගේ කෙටි තියෙනවා අපි ළඟ පොකු තියෙන හින්දා අපිට බේරෙන්න බැහැ අපේ පොක ගලව ගත්තා නම් කෙක තිබුණා වැඩක් නැහැ භූතයා බලපෑම් කරන්නේ අපි ළඟ පොක තියෙන පතර පතර වගේ උඩෝලස අරිනවා අපේ රූප මොනවද පංචකාම පොකු මනවල රූප වලන් දාසයි මනවල ශබ්ද හන් දාසයි චන්දරාගේ වැඩිලා මනවල ගන්ධයේ චන්දරාගේ මනවල රසයේ චන්දරාගේ මනවල ස්පර්ශයේ චන්දරාගේ එහෙනම් පංචකාමයේ තියෙන චන්දරාගේ පංචකාම ආස්වාදයේ චන්දරාගයේ බැඳෙනවා අපි ළඟ තියෙන පොකු අර භූතයයිලා ඉපදලා ඉන්නේ පංචකාමයේ අසහනේ පංචකාම විලිද කියලා ඒක නෑ ටික ගන්න ප්‍රශ්න උනේ ඌ ඒ වගේ තරහ කරන්නේ පොරකාරී තමයි මස්සක් කර පොරකාරී වද්දවා ඌ කියන පොරකාරී අපි ළඟ ඕවා තිබුණා උන්ගේ කෙටි වල පපුල වගේ හදින්න පුළුවන් මෙයාට නේද භූත බලපෑම අපි ගෝචර වෙන්නේ අපේ කියන පොකු දිය ගලව ගන්න නිසා වෙන මොනවද කරන්නේ හතවතේ වැටෙන්නත් හතවතේ වැටෙන්නේ බෑ කියන්නේ. අන්න ඒක නම් කරගන්න දෙයක් නෑ. වැටවැදලා බේරන්න බෑ. හත බේරන්න බෑ. කන පරිසම් කරගත්තොත් වැඩක් අවශ්‍ය නෑ හතවතේ. ඒක අපි තුල දුද්ද කරගත්තොත් ලෝකේ භූතියා ගැන ඇඟිලි ගහන මේක පල්ලා ගන්නේ කොහොමද? මේකෙන් අපිට කරදරයිනේ. ඔය ප්‍රශ්නේ එකක්වත් නෑ. පහේදී අපි අර ගියාට චොක්ක ගලව ගන්න තියෙන්නේ. එහෙනම් අපි දැනගෙන පොකු කියන්නේ වංගලේවා. ඇද ගහපහම කොක්කක් හැදේ මොනවද නම් වන් කාර්යඝාතයේ වංකයි අදත්තාදානයේ වංකයි කාම විද්‍යාදායේ වංකයි බොරු වංකයි හේලම් වංකයි කරුස වංකයි ප්‍රලාප වංකයි රෝග වංකයි ද්වේෂ වංකයි මිත්‍යා දෘෂ්ටියේ මොහේ වංකයි ඔන්න පොකුටි මේ 10 ආකාරයක අප්‍රමාණ සොකු පතුලාගෙන් තමයි අපි ගෑනහන්නේ අපි වේර ගන්න ඕනේ බෝධිය කරදර කරනවා අද කරදර කරනවා අධ්‍යානිකය කරදර අපි වේර ගන්න සාධාරණ ඉච්ඡකලා දෙන්නේ ඔක්කොම ගෑ ගහන්නේ ඒ දස අකුසල් නැමැති අප්‍රමාණ කෝකු එක එක විදිහ දස අකුසල්. කෝකු පටලවාගෙන ඉන්නේ. කාණගත කෝක පටලවා ගන්නවා. බල්ලෙක් මැරුවා එක කෝක පටලවා ගන්නවා. බල්ලෙක් මැරුවා තව කෝක පටලවා ගන්නවා. කූඹියෙක් මැරුවා තව පුංචි පුංචි කෝක පටලවා ගන්නවා. ලොකු ඒවායි පුංචි ඒවායි අප්‍රමාණ කාණගතයෙන් හතරින් සා ගැනීම මුල් කරගෙන අපි බෝලයක් නම් මේ බෝලේට කෝක පටලවා ගන්නවා. දැන් මොකද? කෝකු තියෙනකන් අනුකූලව අදිනවා. එහෙනම් ප්‍රාණඝාතේ කොක්කයි සත්ත්ව හිංසා කොකුයි අපි ළඟ ගලවලා යනවා. මීට පස්සේ ප්‍රාණඝාතේ සහ සත්ත්ව හිංසා මගේ ජීවිතේ හිතුවක් මම කරන්නේ. ඒක අපරාධය. ඒක දුෂ්චර්යය. නොකල ඉස්සා. මම ආර්ය එපයි බුදු පියාණන් වහන්සේ ආර්ය උත්තරයන් වහන්සේ මගේ අමා මෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රාණඝාත කොකු සියල්ල ගලවලා දාපු උත්තරයන් වහන්සේ අපිට උපදේශ දුන්නා. ප්‍රාණඝාත කොකු ගලවපල්. පැටලෙන්නේ වරින්. සත්ත්ව හිංසා කොකු ගලවලා දාපල්. මීට පස්සේ සත්ත්ව හිංසා නතර කරපල්. කොරවරවල් ચાල අපර කරපල්ලා. ඔය පොකුටිය ගලවපල්ලා. ඒතකොට ප්‍රශ්නේ ඉවරයි. ඔන්නේ පොකුටිය එකන් රෝගේ නිදහස් වෙන්න බලන්න බෑ කියලා. දයාන සංඛාවෙන් දේශනා කළ දසාකසලින් මිදියද. දසාකසලින් මිදෙච්ච කෙනාට මත හිලුට කෘත්‍යයක් ඇති සමාධිය හම් වෙනවා. සමාධිය මත හිලුට. පොකු එකක්වත් නෑ පතරවන් දෙකක්. සමාධියට වත්තේ පුජ්ජය මොනකොටින් පතරවන භූතය අදිනේ. භූතය මොනවා කරන්නේ ළඟ හිටියක් දුර හිටියක් කොහේ හිටියක් පල විදාව හිටිය මොනවාද ප්‍රවිදාව හිටිය මොනවාද දස බිම්බලක් මාර්ගේනාව කුඩු කරගෙන ඉියත් එක ප්‍රොක්ක්ක්වත් නැති නිසා
එදා බොහොම වැඩි බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ පතුරවා ගන්න බැරි වුණා දස බිම්බරක් මාර්ගසේනාව. දස දහතුන් සක්වල මාර්ගසේනාව පිටිලා පතුරවා ගන්න එකක්වත් තිබුණේ නැහැ. බැරි කියලා දාලා යන්න බැරි. වැඩක් නැහැ පතුරවන්න බැහැ. ඇලින්නේ නැහැ ගැටින්නේ නැහැ මුලා වෙන්නේ නැහැ. මොකද ඔය කොහොමද කියන්නේ? ඇලීමයි ගැටීමයි මුලා වෙලා හැරගෙන දස අකුසලිය නිසා. පංච නීවර කවිදකින් කියන දස අකුසල් කියලා කියන්න පුළුවන් කියලා දේශනා කරනවා. පච්චනීවර දුරු කරගත්තා නම් දසකසල් දුරු කරගත්තා. දසකසල යම් කෙනෙක් ළඟ මනසේ ප්‍රියාත්මක වෙන්නේ නැත්නම් දසකසල තේදනා නැත්නම් ඔහුට පංචනීවර නැහැ. පංචනීවර නැත්නම් ආවරණත් ඉවරයි. නිවන් වල කීච බාධකත් ඉවරයි. බාහ්‍යයන් ජීවනයේ කරදර ඉවරයි. බයින්ද පුළුවන්. හැකියවද කියන්නේ? කම්බාවක්. ගණන් ගන්න දෙයක් වත්. හොඳ කියන්න පුළුවන්. හොඳාමෙන්ද මාත්‍රියක් වත්. ඇලිවත් නැහැ ගැටිවත්. මුලාවුත් මේ පස්සේ ආවගේ ගිහිලා මං හරි උසස් මං හරි විශේෂයි මානකාරයේ විදිහට මෙන්න මේ ආකාරයේ ලබාතේ තෝරගෙන ලෝකේ අහාරත්වයේ ගොඩනගන්නේ කුමක් ඇතුළු කළොත්ද දසාකුසලේ ඇතුළු කළොත් දසාකුසලේ මුල් කරගෙන හද ගන්නා දුක්ඛාරේ මුල ඉඳන් තියෙන්නේ ඔකම ඔයගේ බව දැනගෙන භූත දෝෂයේ මිදෙන්න ඕන නම් ප්‍රේත දෝෂයේ මිදෙන්න ඕන නම් මල්ලඟ අනුතු මාත්‍රේ මොන දසාකුසලෙන් කොයි එකද ක්‍රියාත්මක වෙන්නේ කියලා මනාසියෙන් බලන්න ඕනේ බලනකොට පේනවා මෙන්න මේක මගේ සාධක වෙනවා මට මේක අත්හැරගන්න බැහැ මෙන්න මේ දුස්සත්තිය මම ගන්න ක්‍රියාත්මක වෙනවා එහෙනම් බලන්න ඕනේ ඇයි ඒක ක්‍රියාත්මක වෙන්නේ යම් ප්‍රියමනාපයක් තියෙනවා ඒ ප්‍රියමනාපය ඉෂ්ට කරගන්නයි මේ බලන්නේ බොරු කරලා හරි වංචා කරලා හරි හිඟි හිංසා කරලා හරි බලන්නේ ඒක කරලා ගන්න අන්න බල කියන කෝස්තද ඔන්න මේ ප්‍රියමනාපේ සාරම අහාරයි අනිත්‍යද නිට්ටද දුක්ඛද සුඛද අනාත්මද අස්තු හගේ සේරදාන බලන්න ඔය බලාපොරොත්තු වෙන ප්‍රියමනාපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනන්ත සංසාරේ බලන් මේ දක්වා ඔය ප්‍රේමනාපේ වස්තු කියලා මම දුක් විඳලා නිසා කවදාවත් මට හැරෙන්නක් ලබා දෙන්න. හැබැයි ප්‍රේමනාපේ හැරෙන්න හොයාගෙන ඉන්න මම හැරෙන්නේ. අද මේ මොහොතේ දඟලන්නේ ඒක නෙමෙයි. එහෙනම් මුලා අදහසක් මුලා නිගමනයක් ඕක තමයි මිත්‍යා දෘෂ්ටියෙන් බහැර නිගමන. එහෙනම් මම මිත්‍යා දෘෂ්ටියේ තාවත් බලනවා. මේ මිත්‍යා නිගමන සාපත් වෙලා ඉන්නවා. අසාර මිත්‍යා නිගමනි මම ඉවත් වෙලා ඉන්නවා. අන්න සම්මාදිට්ඨිය විදවලම යථාර්ථය දැනගෙන කොක්ක ගැලවිලා ආයෙත් අර චන්දරාගේ ඕම වද දෙන්නේ නෑ ඔය නිසා නේද මම ඇලුනේ ගැටුනේ මුලාවු නේද දැන් මට චන්දරාගේ අසාලා කියලා දැනගත්තා නම් අසා චන්දරාගේ ඉන්දියා ගියාට පස්සේ මම ඊවන් දැක්කා ඒ ටිකෙන් ටික නිවිලා ගියා නිවිලා වලින් ඉවරයි අර නිවන් ගන්න ඔය ක්‍රමික ගන්නින්ද ඔය පදේ හැකයක හිටිය පදියට නිවන් නෑ වදන හැකයක හිටිය කිව්වොත් නිවන් දෙන්නේ ප්‍රඥාවෙන් ඔය ටික දැකලා ඔය විදිහට කරලා දාන්න ඊට පස්සේ සමාදාන ඉන්නේ මොකද්ද සමාදාන ඉන්න මොනවද කරන්නේ සමාදාන වෙන්නේ ඉන්න දෙයක් නැහැ ඒක මල්ලක නැහැ මේ ප්‍රශ්න නැති ප්‍රශ්නය මට මොනවද මේ ප්‍රශ්න අමුතු පිළිතුරු හොයන්න බැහැ නැති ඒක ප්‍රශ්නේ බුල කැපිලා ගියාට පස්සේ දැන් මොකද පිළිතුරු හොයන්නේ ප්‍රශ්නේ බුල සමාදාන චන්දරාගේ චන්දරාගේ මුල් කරගත්ත එක තමයි බුල අනිත් චන්දරාගේ තනක මුල හොයාගෙන යන්න බැරි චන්දරාගේ මුල මොකද අවිද්‍යාව ඇත්ත පින්නේ හරි වටනවා කියලා කියනවා ඒකයි චන්දරාගේ වැදී මෙන්න මේක කපා ගන්න ඕනේ මේක බුදුදහම. බුදුදහම කියන්නේ තමන්ට කරගන්න පුළුවන් කියන එක මිසක් අනිත් පිළිහරණය කරන්න බැහැ කියන ඕන එකයි. මේ ඕක තමයි දැරගෙන මනාසියෙන් ඉඳ කරගන්න නුවණ ප්‍රඥා මූලිකයි. නෑ ආරි ධර්මයේ ප්‍රඥා මූල කරගෙන යනවා. ප්‍රඥා මූල කරගෙන මිදෙන මාර්ගයක් මිසක් මෙන්න යාතිකාවකේ බාහිර දෙයකින් මිදෙන මාර්ගයක් නෙමෙයි. මේක හරියටම හරි මඟ. ප්‍රඥා මූල කරගෙන මිදෙන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා කාර්යවා පිළිසරණ පස්සේ යන දෙයක් නෑ. තමාගේ පිළිසරණ සමාතු ගයි කියන ඕක. හැම ඇලීමක් හැම ගැටීමක් හැම අසහනයක් එනවනම් මුලම යන්නේ තමයි මට මොනවද කියන්නේ අසහනය ආවද මම කිව්වා බලාපොරොත්තු හද වෙලා ඉච්ඡා වංගත්තේ බත් එක්ක නිසා මට අසහනය ආව මෙන්න මේක තෝරා ගන්න තමයි ඉච්ඡාවෙන් ඉවත් කැමැති බැරිච්ච කම් වෙලා මෙන්න මුල මෙන්න දුකට මුල දුකට මුල දුක නෙමෙයි දුකට මුල කැමැති ඒ භාවය අර දුකට හේතුව යයන් තණ්හා පොනෝ භවිකා නන්දිරාග භාගතා පත්ත තස්ලාභි නන්දිනී තියත් යන් කාම තණ්හා භව තණ්හා භව තණ්හා ඔන්න දුක දුකද මුල දුක නැහැ දුකට මුළුනේ මොකද ආස්වාද ආස්වාදයේ රෝගේ අප්‍රිය නම් එහෙම ලෝක සත්‍ය රෝගේ වැදින්නේ ආස්වාදයේ පිය නිසා මතුරු නිසාමයි ලෝක සත්‍ය වැදින්නේ එහෙම එකක් නොතිබුණා නම් සියලු ආකාරයේ ලෝකේ සතර සම්පූර්ණයෙන් දුකෙන් පිළිගැති වුණා නම් මේ ලෝක සත්‍ය ඇති කරන්නේ හේතුවක් සියලු ආකාරයේ දුකේ පූර්ණලා තියෙනවා ලෝකයක් ඇතිවන් පස්සේ යන්නේ නැහැ නිවනක් ලෝකයට ඕනේ නැහැ
එහෙනම් මේ ලෝකයේ සියලු ආකාර දුකෙන් පිටලත් නෑ. සියලු ආකාර හැපෙන් හම්බුනත් නෑ. අන්න ඡන්ද රාගය නිමිති ආස්වාදය තියෙනවා මෙන්න මේක නිසා. ඒක දුකයි කියන්නේද? ඒක දුකට හේතුව. දුක විතරක් නෙමෙයි දේශනා කළේ දුකට හේතුවක් නිසා දුකේ වැදේනවා. දැන් දුක වැදෙන්නේ වෙන්නේ මොකද? ඔන්නේ දුකේ හේතුව අනේ ඡන්ද රාගය කියයි මනාපයි කියලා ගත්ත දේ. දැන් කාටද දුකෙන් නිදහස් වෙන්න අපිට කරන්න ඕනේ? යෝතස්සාරියම සංහාය ආදීෂ විරාගෙන් දෝතෝ. ඔන්නේ දුර්ණාසීතිය ඇතුළේ විරාග කරන්න ඕනේ දුකේ විදිහට. දැන් අපි දුකේ විදිහට නේද මොකද කරන්නේ? මේවා ඔක්කොම දුකයි මත්නම් වැඩක් නැහැ වැඩක් නැහැ ආයෙ ජාති ජාතිලා එපා එපාමයි කියනවා. දුක හේතු දැකලා මේ ඉන්නේ. දුක කෙරෙහි කලකිරීම. නැහැ නේ මම දෙන්නේ නැහැ කියලා කවුද දෙනව? හැබැයි එහෙනම් ජාති ජාති මට ඕනේ. එපා කියන කණිකක් දෙන්නවනේ. ජාති ජාති તો යමත ඕනේ. මෙච්චර කාලෙ එහෙම හම්බෙච්ච නැතින මම ගාද ලෝකේ මට කැමතිය නැහැ කියේ. දැන් නම් ඔයා හරිය කැමති මට කැමති කෙනෙක් හම්බුනේ ජාති ජාති මාත් ඔයාට යන්න. හදාගත එක. දැන් මොකද වෙලා තියෙන්නේ? තමාට තියෙන අසහනේ වෙලත් නෙමෙයි විදි දෙවි අහන්නේ විදිලා තියෙන්නේ. මට එපා එපාමයි කියේ නිවන් ඕනේ නැද? දැන් නිවන් ඕනේ වෙලා නම් කරන්නේ මේ ප්‍රියයි මනාපයි කියලා විදි දෙනවා අසහනයි. අන්නේ දුර්ණාව තියෙදී අන්නතු විලාගේ නිරෝධය පත් කරන අන්න දුක නිරෝධය. දැන් දුක නිරෝධය කියන්නේ දුක නැති කරනවා නෙමෙයි. දුකට හේතු වෙච්ච තෘෂ්ණාව නැති කරලා දැන් ධර්ම දුක නිරෝධයි. හේතුව නැත්නම් ඵලය. එහෙමයි ආගේ වාදය. නමුත් අදහරන්නේ ඔක්කොම දුකයි ඔක්කොම දුකයි වැඩක් නැහැ මේවා එකක්වත් වැඩක් නැහැ මෙන්න ආදි වෙනවා හැමමාව රැලි වැටෙනවා අංක දෙක රැලි යනවා කෙස් ටික බැහැ යනවා වැටෙනවා ඉතින් අනිත් ඉතින් වැඩක් නැහැ. ඒකෙන් හරියන්නේ නැහැ කොච්චර වැඩක් නැහැ කොහේ ඵලය ගැන ආදි නේ ඵලය ආදි නේ බලන්නේ හේතු ආදි නේ බලන්න. හේතුව මොකද්ද? මේ සංකාරයේ කොච්චර දුරද? අපි එකතු වෙලා ඉන්න දැන් නම් මෙහෙම ගියත් දොරක් හදාගෙන මේ විදිහට හදාගෙන අපේ දරුමල්ලා හදාගෙන අපිට කීම් කරු හොඳ ප්‍රතිසක් හදාගෙන නෑද අපි විදිහට පරිග හොඳට ඉන්නවා නම් අපේ වැඩ ඔක්කොම ඉච්ච වෙලා හිතුව හැටියට කන්න ඕනේ හැමදේම ලැබෙනවා නම් කොච්චර දුරද? ඔන්න ලෝකයි කමා ගන්න ඕනේ. ඔන්න ලෝකයි මිනිස්සු ඔබ දෙන්නේ හේතු. මිනිස් සංකාරය කියන්නේ මොකක්ද? ප්‍රියමනාපය. මෙන්න මේ මිනිස් සත්‍ය තුල යම් සත්‍යයක් ප්‍රියමනාපය කියලා ගත්තාද මනසේ? මෙන්න මේක කවරදාකල් මිනිස් පරි විදින්නේ නැහැ. කොච්චර දුකයි දුකයි ගියා නාගේ කෙස්ටෙලි කෙස්ටි ගැලවිල යනවා අංක දෙහි හැලි වැඩෙනවා වයස දෙනවා පොන්ද පුදු වෙනවා කියලා කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. ඒක බලන් ඉපා කියනවා නේද? එහෙම ආදීනව ගොඩ දෙන එකට ඇයි වැටෙන්නේ? ඇයි ඒක එපා කියලා වෙන්නේ නැත්තේ? අනේ වටනා අපා එපාමයි කියනවා. ඕන කෙනෙක් කෙනෙක් ඉන්නවා. ජීවිත කාලය තුළ අසු මාත්‍ර මොහොතක් අපාය ඕන කෙනෙක් අදහසක් ආවද කරා. එපා කියන එක තමයි කියන්නේ. බල්ලෙක් වෙන නම් මට කොහොමද කැමති? බල්ලේ කියන්නේ ඵලයට අකමැති හැබැයි බල්ලාට තියෙන හේතු වල කැමති. බලු ඵලයට යකමැති ළඟ එපා කියන්නේ. බලු ඵලයේ එපා නම් බල්ලේ කියන හේතු හොයන්න ඕනේ. හේතු අතරේ ළඟ ඵලයේ. හේතු පරිත්‍ය හම්බුතා හේතු බඳා නිරුද්ධ. මේ බුදුදහම ඔක්කොම. ඉතින් අද වෙලා කියන්නේ බුදුදහම කලින්ද කියලා තියෙන එකක් නේද? ඵලයේ කෙරෙහි කලකිරී කිරී අදාදා ඉන්නා නිසා ඵලේ නම් මට එපා එපාමයි කියන ඉන්නා නිසා. ඒ ඵලයේ මොන හේතු කිව්ද බලන්න මොකද මේ ඵලයේ ළඟ ආස්වාදය. ප්‍රියමනාපනි මොකක් ප්‍රියමනාපකට අල්ලන්නේ කියන්නේ ඵලී ලැබුනි දුක් ඵලී ලැබුනි අන්න ඒක හේතුවෙන් මුල හේතුවෙන් බුදුහාමි මුල කියන්නේ යමක් හටගන්නේ යම් ආස්වාදයක් මුල් කරගෙනද අන්න ඒක ප්‍රයාරින යන්න ඕනේ අන්න බලවුල අහු වෙනවා ඊ ආස්වාදී ආස්වාදී අපි එමු දකින්නවා හැබැයි ආස්වාද වශයෙන් ඇවිත් ඉන්නේ බලවුල ඕක නිසා තමයි මෙච්චර කාලයක් මිදු කර වැටුනේ දැන් මෙන්න මේක බලවුල කොහොමද තර හොඳ වෙන්නේ බයක් නේද අන්න දුක්ඛ බයක් තියෙනවා මේ ආයෙන්නේ දුකයි කියෝ බය බය නෙවෙයි ඔන්න ඒක ආන්නේ ප්‍රියමනාපේ දැකලා ප්‍රියමනාපේට බය ඇති වුණා අන්න ආයෙන්නේ දුකයි හති දැකලා අපේ වෙනවා දුකයි හති කියන්නේ ඕකද මේ ඔකෝ දුකයි දෙද වෙන එක දුකයි මැරෙන එක දුකයි කියන්නේ නෙමෙයි දුකයි හති කියන්නේ ඒක දුක තනියෙ එක මේ දුක දකින්න නෝනක් ඕනේ සාමාන්‍ය විදිහට ඔලොමොට් ලෙව් කියනකොට අපේ දුක් ඉඳලා මතක එපා වෙලා තියෙනවා දුක දන්නවා මොකද දන්නේ මේ ජීවිත නිද දුක්ඛය මම හොඳට නැහැ බුදුරන් වහන්සේ දේශනා කරනවා දුක්ඛාරි සත්‍ය දැකන ඒ මොහොතේ දුක්ඛ සමුදාය සත්‍යය දැකන දුක්ඛ නිරෝධාරි සත්‍යය දැකන දුක්ඛ නිරෝධාරි පරිපදාරි සත්‍යය දැකන සතරාරි සත්‍යය දැකන එකක් දැක අනිත් එකක් දැකන එහෙනම් ඔරොවට නිවන් දැක්කම නෙවෙයි මේක දුක්ඛාරි සත්‍යය දුක දැක්ක එක දුක්ඛාරි සත්‍ය වුණා නම් එහෙනම් ඒකල නිවන් බුදුරෝ වහන්සේ වැඩලෝ ඔක පෙන්නන්නේ දුක දැක්කම ඉතුරු තුනක් දැකනවා කියන්නේ සත්‍යය දුක දැකලා තියෙනවා. අහුවන් දුක දන්නවද දුක හඳුනනවද? මොකද නැත්තේ?
මම හොදට දුක හඳුනනවා. විදළු දුක්පාට කොතර බැරි මතකයි හොදට. ඉතින් ඒක දුකාරි හැටි නම මේ. යා චතුරාර්ය හැටි දැකලා. එහේ අල්පරෙන් හොතාපන්නේ. බුදුරු පහලින් දුන්නේ නැහැ ඔබ නැති නෑ ඕතාර ඉන්නවා. අපි අන්‍යාගෙ විදිහේ ඉන්නේ අහනවා. ආදා පිළිගන්න තියෙන්නේ අය දුක හේතු දෙන්නේ නැද්ද? මොකද දෙවියන්ට වහ මුළු එකම හැදිලා විඳ දුක දක්කකම හැදිලා විඳ දුක මාතෙන් කොතර කෙරුම් ගන්න. දුක ගැන ලොච්චර එකක් ඕනේ නැහැ. මේ පොඩි දෙයකින්ම දැන් දුක ඔක්කොටද. ඔය වන් දුක තමයි දුක හඳුනනවා. කියන්නේ ඒකද? අපි මොකද එන්නේ දුකාවේ හැටි කියන්නේ? ඕක අතර වෙලෙ ඉති වල විතරයි. අපි දුකාවේ හැටි කියන්නේ ඕකද? දැනුනේ වේදනා ඩයිග්‍රැම් එකේද? හඳුනාගත්ත සංඥා ඩයිග්‍රැම් එකේද? කොබර්කඩයිද වේදනා ඡයිතය කියන දැන ගන්නවා සංඥා ඡයිතය කියන හඳුනා ගන්නවා ඒකේ ලෝක සත්‍යයක් කොහොම කරනවා ඔන්න කවුරුත් දකින්න දුක චතුරාර්ය සත්‍ය ප්‍රඥා ඡයිතය කියන කෝල් දෙකක්ද නැත්නම් වේදනා ඡයිතය කියලයි සංඥා ඡයිතය කියන බල ඒවල කෝල් දෙකක් චතුරාර්ය සත්‍ය ඒකාන්තයේ ප්‍රඥා ඡයිතය කියලයි ප්‍රඥාව නිසා චතුරාර්ය සත්‍ය ඇතිවෙද මේ ප්‍රඥාව නැතුව ওই දුක ළඟින්ද පුළුවන් නම් ඒකාන්තයේ පැහැදිලි නැද්ද ඕක දුක්ඛාර්ය සත්‍ය නෙමෙයි කියන්නේ දුකාගෙන තේ ප්‍රඥාවට පොදලා. නේ ප්‍රඥාව ඕනේ දුකාගෙන තේ වේදනා සංඥා දකින්න. නේ වේදනාව දැනෙනවා සංඥාවෙන් හඳුනා ගන්නවා. මට දුක දැනුණා. මතකයි දුක හඳුනනවා. මොකද කි වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි දෙක මුල් කරගෙන. එහෙනම් දුක ආයේ හත්තේ මොකද? මොකද ගොඩ දෙන්නේ? පූර්ණවදී ප්‍රඥා චෛතසිකය ගොඩ ප්‍රඥා ඩයිටි එක කොටේ තියෙන දුක දුකාරය හතේ මොකද දුක්ඛම් භයත් තේ භයත් තේ දකින්න මොකද භයත් තේ දකින්න මෙතරක ලෝභ හත්ය ආස්වාද අර්ථයෙන් දැක්ක යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද ඇහෙන් දකනින් නාසයෙන් දිවෙන් කයින් මනින් ගත්ත යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද මෙන්න මේක තමයි වරවුල මෙන්න මේ පාට ගිහින් තමයි මේ සියලු දුක වැටෙන්නේ හින්දුයි කවුරුන් දකින්න දුකේ වැටෙන්නේ සිද්ධ වුණේ දරාදරයි ගහණයට වැටෙන්නේ සිද්ධ වුණේ මෙන්න මේ පංචකාමයේ ඇති මරවුල නිසා මෙන්න මේ ආස්වාදයේ පිළිබඳ බය වී මෙන්න දුක්ඛම් බයත් වේ මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්න නම් කවදාවත් දකින්න බැරි නේ ඔන්න ප්‍රඥාවෙන් දකින්න ඔන්නෝක දැකන දුකාරි හත් දැකන චතුරාර්ය සත්‍ය දැකන විතරයි වෙන්නේ එන හැමදේම ඔය දුකාරි හත් චතුරාර්ය සත්‍ය දැකලා සෝවාන් ඵලයට පත් වෙන අනුගාමී වුණා ලෝකේ යන් ලෝකේ සිය රූපා සාත රූපා නිත්තේ සා සංහා උපජ්ජමානා උපරිණිතනි විසමාලන්නේ මෙන්න මේක හොයාගන්න ප්‍රශ්නා පහල වෙයි. ලෝකේ යන් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද අන්නේ කීමේ සුසුනා පහල වෙන්නේ ඒකේ පෞදී. හිංජි ලෝකේ සිය රූපා සාත රූපා නිත්තේ සා සංහා උපජ්ජමානා උපරිණිතනි විසමාලන්නේ මේ ලෝකේ සිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නෙමෙයි සුසුනාව හදගන්න ඉස්සන්නේ කුමක්ද? මොකක්ද කියන්නේ බුදුරජාණන් පැහැදිලි කරලා දේශනා කරා සාකු ලෝකේ සිය රූපා සාත රූපා නිත්තේ සාපන්නා උපජ්ජමානා උපදීතනි විසමානා නිවිසදි මෙන්න එක ඇහැ ලෝකේ සිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විතර ලෝක සත්‍ය ඇහැ හරියට ආසා කරන ඇහැ ඇහැ වාගේ රඳිනවා කියන එකක් තියෙනවා ඇහැට හරියට ආසා මොකද හොඳට ගේ නැහැ කොච්චර බල වටිනවා ලස්සන දේවල් බලන්න පුළුවන් කොච්චර බලන්න පුළුවන් වඩිතා බලන්න පුළුවන් අර බලන්න පුළුවන් ඇහැ නිසා ඒක කොහොමද කරන්නේ අන්න ඇහැට දැන්නට හිත ඒ කන්දරාරි ඔන්න ඒවන තණ්හාව හට ගන්න දෙනවා ওই තණ්හාව විරෝධ කරනතුරු තණ්හකේ නිබ්බාන කියන එකපත් ඉන්නේ බෑ එන ඇහැ ඇහෙනි කරනවා නෙවෙයි ඇහැට ලැබෙන දුෂ්ණාව නැති කර ගන්න ඕනේ ඔන්න මුල හපන්න ඕන මුල නිවා දකින්න ඕන නම් දැනගත්තෙත් ඔන්න ඕකයි දැන් මේක තමයි ඇහැට තියෙන ආසාව තමයි මරවුද මේ අනන්ත අප්‍රමාණ සංසාරේ හදනවා වගේ දෙනවා මේ වගේ ඇස් වල වැළුවොත් එහෙම මේ මහ පොළොවට වැඩි ඇස් කන්දක් අඩු වල ගහගෙන තියෙනවා. අපි දන්නේ නැහැ. තවත් පොළ ගහනවා දැන් පොළ ගහගෙන සාපේ මේ පොඩි පොඩි පිළිපිලි හදාගා. ජරාවත් පත්තර වෙන තව එකක් හදා ගන්නවා. හැදෙනවා. ඒ පාටි ගිය එකක් වෙනම තව එකක් හැදෙනවා. මේ ක්‍රමය අනන්ත අප්‍රමාණ සංසාරය යන මේ දක්වාව තවත් ඉදිරියට යනවා නම් ඔයක මොකද හේතුව? ඇහැ පිටිබද චන්දරාගේ. මෙන්න දැක්කත් නම් අපිට ඉන්නේ මේ වරවුල රේද. මෙච්චර කාලයක් ඇස් වල වල හදා හදා යැහැරිලා වැසි වැසි යලි යලි හදා හදා ඇහැ නිසා යන්තරම දුක් විඳන. චන්දරාගය නිසා ගොඩ නැගී ඇති ශරීරයේ දුක් විඳි. දැන් මේ චන්දරාගය යන්තරේ දුරු කළාද? එදාට මේ ඇස් ගොඩ නැගී නැත්නම් ඇහැ නිසා විඳ දුකින් එදාට විඳා. මෙන්න යකාත්. රූපං ලෝකේ සිය රූපං සාත රූපං ඉත්තේ සතන්හා උපාද්‍යමාන උපාදිතේ තනි විසමාන නිද.
මේ රූපේ වලෝකයේ ප්‍රිය ස්වභාවින් ඉත්තයි මధుර ස්වභාවින් ඉත්තයි හේතු ස්නාල ඒ රූපයන් මුල් කරගෙන හද ගන්න ආරම්භ කරගෙන හද ගන්නවා. ඒ නිසා පවතින. එහෙනම් රූප මහ මර උලක්. මනවල රූප තමයි මේ මර උල. ඒ නිසා තමයි මේ දුක ලැබෙන්නේ. ඔය පස්සේ ඉන්නේ. එහෙනම් අයින් කරන්න ඕනේ මොකද? මර උල බව දැනගෙන බය වෙන්න ඕනේ මොකද? ඔන්නේ ලස්සන මනවල රූප කිනේ ඒවත් දින බැඳීමද? මෙන්න මේ කට අරගත්තු නිවන් මාර්ගය. චක්ක විඥාන ලෝකයේ පිය රූපසාත රූපන් ඉතිේ සබන්නා උපජ්ජමාන උපජ්ජිත නිමිෂමානං ඉති මෙන්න ඇහැ රූපය දෙකින් සා ගොල්ලකකට චන්දරාගේ ගොල්ලකකට චක්ක විඥාන අවිද්‍යාහකට විඥාන අවිද්‍යාහකට මෙන්න මේ විඥානෙට ආසා කරන තාකල් හිතේ බේරින්න බෑ ඇහැ නිසා හටගන්න හිත හදගන්න හේතු ගොල්ලගේ ඇහැ නිසා හටගන්නා වූ චිත්තයක් හටගන්නවා නම් හිතක් හටගන්නවා නම් ඒ විඥානයක් හටගන්නවා නම් ඒක නිදෙන ඔකයන්ගේ ඔන්නේ විඥානෙ කිවෙන්නා වූ චන්දරාගේ ඉදුරු කරන්න ඕන දුක නිවේ දුරු කරන්නේ ආසාව. බුදුදහම තියෙන දුක දුරු කරන්නේ මේ ආසාව දුරු කරලා. ආසාව දුරු කරපුවා මුල දුරු වුණා හේතුව දුරු වුණා. එහෙනම් දුක් ඵලය දුරු වෙන්නේ ඒ හේතුවයි. හේතුව දුරු වෙච්ච නිසා හේතු බංගා නිරුච්චය. හේතු බංගා වුණා දුක් ඵලය දුරු වෙන්නේ එහෙමයි. දැන් දුක නැති කරන්න ඕන නම් දුකේ හේතුව නැති කරන්න ඕන. චන්දරාගය දුරු කරන්න ඕන. මේක නැති බුදුමඟ කියන්නේ. අද හදන්නේ කොච්චර හරි දුක ගැන හිතේ තමයි මට නම් ජාති ජාති දෙපා මම ඔක්කොම දුකයි දුකයි කියන එක ඉන්නවා මිසක් කොහොමද බුදුමඟ? කොලියන් දන්නේ නැහැ. ඒක වෙන්නේ. චක්ක සංපාතජා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජේතේ නිවි සමාන නේද. මේ අවිද්‍යාව නිසා ස්පර්ශයක් ලැබුණා මේක කියන්නේ චක්ක සංස්පර්ශය. අවිද්‍යාව භාගක ස්පර්ශයට කියනවා චක්ක සංපාත කියලා කියන්නේ ඒක. අනේ චක්ක සංපාතය දැක්ක උනා නම් මෙන්න ලෝකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් ඉත්තා යොන් ලෝකේ සංහාත දෙයක්. චක්කු සම්පස්සජා වේදනා ලෝකයේ පිය රූපසාත රූපං ඉත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජේතේ නිවි සමානයි මේ චක්කු සංස්පර්ශයෙන් ගත අවිද්‍යාව සාගත ස්පර්ශේ යකිහි විඳනියක් ගතන ආස්වාද සාගතව මෙන්න මේක දැන් චක්කු සම්පස්සජා වේදනා මෙන්න මේකත් ලෝකේ සංහාව හටගන්න ආසාව හටගන්න වෙන ප්‍රියමනාපිතිනේ පහයි ඇහැ මුල් කරගෙන ඉති පහයි කන මුල් කරගෙන පහයි නාසය මුල් කරගෙන පහයි දිව මුල් කරගෙන පහයි කය මුල් කරගෙන පහයි මන මුල් කරගෙන පහයි 34 තියෙනවා සුෂ්ණාවදලේ මෙන්න මනා හතියෙන් ඉන්නෝනේ හතිපත්තහණයෙන් ඉන්නෝනේ ඔන්න ඔය ටික බලන්න. ඇස කල දිවනාසී ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය පහ ගැන මනාපියෙන් හිටියොත් මොකද වෙන්නේ? කායानुපස්සනාව. ඒක හට ගන්නා වූ චක්කු සංස්පර්ශය පිළිබඳව අරගෙන කියනනම් ස්පර්ශය දැකනම් වේදනාව දැකනම් වේදනානුපස්සනාව. ඒ චක්කු විඥානීය පිළිබඳ ආස්වාදයන් ඉන්නේ කොහෙද කියලා මනාපියෙන් කියනනම් හිතන් පස්සන අහු වෙනවා ඉතින් ස්පර්ශ කරන්නේ මොනවද මේ රූප සංය ස්පර්ශය මන ආසිය දැකනම් ධම්මානුපස්සන සතරපති වත්තානියම ඔතන තියෙනවා මම බලාහි ඉයෙන් ඉන්නෝනේ මෙන්න මේ චන්දරාගේ ඇහැ දිහා ඉන්නේ කොයි මේනේ පහයි කෝකින්දේ මම පොඩ්ඩක් බැඳිලා ඉන්නේ මම ඇහැට බැඳිලා ඉන්නවාද රූපයට බැඳිලා ඉන්නවාද චක්කු විඤ්ඤාණයට ආසා කරනවාද චක්කු සංස්පර්ශයට ආසා කරනවාද චක්කු සංපති හරගන්න ඒ අවිද්‍යාසාරගත වේදනාවට විඳින්න මම ආසයි මනා පරික්ෂණය තමා තමාගෙන කරන්න ඕනේ මම කනට ආසා කරනවාද ශබ්දයට ආසා කරනවාද සෝත විඥාණයට ආසා කරනවාද සෝත සංස්පර්ශයට ආසා කරනවාද සෝත සංස්පර්ශයෙන් හටගන්න වේදනාවට ආසා කරනවාද ඔන්නෝග මනාසයේ වෙනකොට මුල අහු වෙනවා තමයි කපාලෙන් ඉස්සු අහු වෙනවා කුෂ්ණාව ඇටෙන් අහු වෙනවා මම නාසයට ආසා කරනවාද ගන්ධයට ආසා කරනවාද ඝාන විඥාණයට ආසා කරනවාද ඝාන සංස්පර්ශයට ආසා කරනවාද ඝාන සංස්පර්ශයට වේදනාවට ආසා කරනවාද මේ පහෙන් කොහොමද ආසා කරනවා නම් මම චන්දරාගේ ඉඳලා මට ගැලවෙන්න ඕනේ ඉතින් ඇහෙන්නේ නෙමෙයි කනින් නෙමෙයි නාහින් නෙමෙයි ගැලවෙන්නේ ඔළුවේ චන්දරාගය මම දිවට ආසා කරනවාද රසයට ආසා කරනවාද ජීවහා විඥානීට ආසා කරනවාද ජීවහා සංස්පර්ශයට ආසා කරනවාද ජීවහා සංපස්සේ දා වේදනාවට ආසා කරනවාද පහගෙන පරිශ්‍රණය කරමු ආසා කරන දකන්න ඕ මට ගැලවෙන්න බැරිද ඕ මම ඉවත් කළ යුතුයි ඔන්න මම වැඩි යුතුයි මට බල ඔය ආසාව දුරු කරන්න යම් දහමක් වැඩි යුතුද ඒක බලන්න මෙන්න භාවනාව මම කයට ආසා කරනවාද ස්පර්ශයට ආසා කරනවාද දවියස්ස ආසා කරනවාද කය ස්පර්ශයෙන් නිදේ කය විඤ්ඤාණයට ආසා කරනවාද කය සංස්පර්ශයට ආසා කරනවාද කය සංපස්යෙන් ජනිත වේදනාවට ආසා කරනවාද ඔය පහෙන් කොහොමද ආසා කරනවා නම් ඕ මම ලෝකේ බැඳිච්ච එක ගැළවෙන්න බැරි ඔබ තියෙනකන් අන්න කැලේ දලව ගන්න ඕනේ මම මනස ආසා කරනවාද මනස ගෝචරෙන හිතවිලි වල ධර්මයන්ට ආසා කරනවාද මනෝ විඤ්ඤාණයට ආසා කරනවාද මනෝ සංස්පර්ශයට ආසා කරනවා මනෝ සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවට ආසා කරනවා ඔන්නෝගේ කෝරහේ ආසා කරනවා නම් ඕ මං චන්දරාගින් මැදිලා ඉන්නේ මං ගලවගත්තේ ඒක ඕකයි වලන්නේ මොකන්ද
ඕක අසාර බව දැකලා හිතන් ඕකේ හිත විදින්න කවද්ද විදහාක් වෙන්නේ කවද්ද ඉඳාගෙන කව බලනකොට මාර්ගය තියෙන දෙන්න ඔන්න මාර්ගය ඔන්න සංහාව ගැලෙන්නේ ඔන්න ওই ටික හරියට තේරුම් අරගෙන ওই ටික මනා සීයෙන් ඉඳ තමා තමා ගැන හිතන්න පටන් ගන්නවා කොච්චර තියෙනවද තව අපිට කොච්චියේ මාත ඇහැට ආසාකට ගිය පොඩ්ඩක් අත්තර මේ ඇහෙන් රූප බල බලා මනවද රූප වාසිය යන මගේ මානසිකත්වයේ කොච්චර අත්හැරිලාද කල්පනා කරලා බැලුවා තමන්න තේරි තමන් ඉන්න බෑ හා ඔය කිව්වට හරියද මං සරිමත් සම්සුද්ධිය සංකල්පයෙන් ඉඳන් මට ඔක්කොම නවදී මෙච්චර කාලයක් ඉඳලා ඔය මොකද ඔය හාමුදුරුවෝ කරන්නේ නේද ඔය මං දිහා ඉවරයි හාමුදුරුවෝ කියවන් දිහා ඉන්නේ මගේ ආත්ම ඉවරයි කියලා කිව්වා කියන ඔක ඉවරයි කියලා හාමුදුරුවෝ කිව්වයි දැර දැන් මං අහන ඒක අරුම් කරා ඔය જાතිය කුණු කුදුවා හිතාගෙන මිත්‍යා දෘෂ්ටියට වැටලා මොට වෙලා ඉන්න අපරාධ අපාගත වෙනවා කියලා ඊය හාටි දකින්න නැතුව ධර්මයත් අදාළ වෙන්නේ ඉතින් ධර්මයේ හැටි දකින්න අපි හදන්න ඕනේ මොකද දරන්නේ ඔන්නේ කුණු කුල ධර්ම නිසා තමයි සසර ගමන හැදෙන්නේ දුක වල නැති දරන්නේ මොකද කුණු කුල දුක කැමති නැහැ කැමති නැත්නම් නමුත් මොකද වෙන්නේ ගෝචර වෙන්නේ සිද්ධ වෙනවා අදාළ හරි නිදි සිද්ධ වෙනවා මොකක්ද කැමති වල සැපක් තියෙනවා ආස්වාදයක් තියෙනවා ආස්වාදයේ කැමති ආස්වාදයේදී මර උගුරේ කැමති පිටේ විපාක තමයි ඉන්නේ ඔන්නේ මර උගුරට බය වුණා කියලා දුක්ඛම් බයක් තියෙනවා අනේ දුකාරේ සත්‍යය දැක්ක ඔන්නේ ඕකේ කියන දුක්ඛාරේ සත්‍යය දැක්කා ආස්වාදයේ මහා මර උගුරා ආස්වාදයේ පස්සේ ගිහිලා බුලාට පස්සේලා මම දුරෙන්න බැරුව අප්‍රමාණ සංසාරයේ පටන් ගින්ද යම් තරමක් දුක් දෙනවා ඔන්නේ ආස්වාද පස්සේ ගිහින් සංහගත එකයි දැන් මම විඳින දුකක් මානසික අසහනයක් ඇද්ද ඔය ආස්වාද පස්සේ යන නිසා මට මත් දෙකීමක් තියෙනවා මතුමතුත් මම ඔය ආස්වාද පස්සේ ගියොත් කොහොමද මම ඔය අසහනෙ මිදෙන්නේ ඔය දුකෙ මිදෙන්නේ නෑ ආස්වාදයේ වැඩි මර උගුරට මහා භයානකයි කියලා තේරුම් අරගෙන ඒක අසාරයි මුරන් දුන්න සාරත් ඔන්නේ ආස්වාදයේ වැඩි මර උගුල අසාරයි අසහනයි කියලා දැනගත්තා නම් මොකද වෙන්නේ අනත්තන් අසාරක් තියෙනවා ආත්ම නෙවෙයි ආත්ම නෙවෙයි කියන නෙමෙයි තියෙන්නේ අසාර බව දැනගන්න ඔන්න අනත්ත අනත්ත කරයි අනත්ත සංගීතය අනත්ත සාහිත්‍යය මොනවද ඔන්නේ ආස්වාද මර උගුල මෙන්න මේක දවසක කන්නේ ඉඳලා පටන් ගත්තා නම් බලාගෙන ඉඳි ඉඳහස් කරලා යනවා ඔන්න ඕකල බලා කිවනා කියනවා සද්ධර්මයේ දේශනා කරනවා පරපිටුල සද්ධර්මයේ කියන්නේ ඕකට කට බලන් කරගත්ත ත්‍රිපිටකේ කට බලන් කරාම විනී පිටකේ බැලුවට උත්තර පිටකේ කට බලන් කරගත්තම ওই ටික අහු වෙන්නේ ඔය මූල ධර්ම ඉගෙන ගන්න දෙයක් නැහැ මූලික චක්‍රයේ තේරුම් ගන්න ඔය ධර්මවල තමාගෙනේ විඥානය කරන්නේ එතන අපි තමා අහු වෙලා දෙන උගුල තමාට ගලව ගන්න බැරි වෙලා තියෙන හැටි දුකට මූල ඊට පස්සේ තියෙනවා මුල කපා ගන්න ක්‍රමයක් කැමතිසේ පවතින එකක් මම හිත වෙලිලා ඉන්නේ ප්‍රියමනාපයෙන් පවත්න්න පුළුවන් ඊවේ ධර්මතාවය මොකද හදගත්තා ඉපදනාමයටපත් වුණා වැරදුන ඉනා ඉබදු ආසාදිය ප්‍රියමනාපයි කියලා මම අල්ලගන්න කිව්වොත් පුළුවන් එහෙම එකක් දිගේ තියෙනවා කැමතිසේ පවතිනවා කැමතිසේ පවතින්නේ මේක අල්ලන්න කිව්වොත් මම විනිවිද සිද්ධ වෙන්නේ මොකද මෙන්න මේ දුක් විඳින හිඳින එහෙනම් මේක මහා බයන්නේ කන්නේ කැමති ආසාවෙන්ද නේද දුක්ඛ බයත් එහෙනම් දෙන්නේ ඔය එක විතරක් කොච්චර අතුරු කරලා දෙන හරයක් නැන අසාරත්ව වෙනවා කොයි සාරත්ද එහෙනම් චන්දරාගය අසාරයි චන්දරාගය අසාරයි කියලා දැනගන්න මිදිරා මිදිරා කල්ලා ඉන්නවා චන්දරාගය මිදී කියලා දරමු කරා චන්දරාගය අන්තර ගැටේ උපාදානයි උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදෙය දුක් දොමන උපාය ආහනි නිරුද්ධය ඔකේ ඒ වෙනදස කේවලස දුක්ඛකන්දස නිරෝධෝ මෙන්න මේ කියලම දුක්ඛන්දරාව මෙහෙ වෙති කර මේ බුද්ධහම තියෙන ඉගෙන ගන්නවා අනුමාන කර ගන්නවා නෙමෙයි ඔන්න ඔය ධර්මයේ තේරුම් අරගෙන විදිය කර ගන්න හැබැයි ඔය දින හරියට මගට දැක්කෝ මාර පාක්ෂික තීරු බලවේග ගන්නම් මෝ විදෙනවා මගේ විෂය ඉක්මවනවා මාර විෂය ඉක්මෝලෑ මාර පාක්ෂික ඉගෙන ගන්න මෙන්න මේ රට දෙන්නක වැඩි සිහි කරන හදනකොට ඇති කරනව උල් මාදය හදනවා කරගිනා වටවන අමරෝලදා මොන හරි කරනවා අර කිසිකෙද දැන් මේ වෙලාවට අපිට ඔලේ නැමේ උදේ හරි හරි වැඩ බුද්ධා සරණ ගච්ඡාමි ධම්මා සරණ ගච්ඡාමි සංඝා සරණ ගච්ඡාමි ඕලේ දැන් පිළිසරණ කොට බැරි අර මාර මාර වික විගාසනේ කරන තමත හැකවට වලල්ලක් හදේ ඕනේ නැහැ මේක විහාර යන්නේ තමත නිදහස මේ මේක සිහි කරලා යථාර්ථයේ ඉන්න දෙන්නේ කොහෙන් හරි කුලප්ප කරා. ඔබ දී කරගෙන ඉන්නකොට ළමයා ඉදින් ඔලුවකට පයින්නවා. මොනවා කරලා දැන් ඔය දැන් ඊයේ වෙලා බලපන්. කොයි විලාද කන්නේ? මේ ගැට මොනවාද පිස්සු වැඩ මේක අඟුල් වෙකින් දරන. වීඩියෝ එකකින් හින්දා. බලන්න යනවා ඉන්සාව.
සාමාන්‍යයෙන් බලන්න මොන බලවත් කරදරයක්ද මම දන්නේ ආ පිළියම් මගේ පැත්තට ඉලා ඉන්නා ඉරියන්නේ නැහැ ළමයි ගේඩත් ඔක්කොම මං කරලා දුන්නේ ඔක්කොම කරලා දුන්නේ මේක මල කරදරයක් ඔහොම අහවල් දෙන්න ගිහිල්ලා තමයි ඉතින් පිටු ඇදින්න ඇති මේ මිනිහයා පටන් ගන්න ඉතින් එහෙනම් ළමයි ඇදින්න මොකද කරන්නේ ඉන්න බෑ මොකද විවාහ කරලා ඉන්නේ කොච්චර ඉන්න බාගේ හෙසෙල්ලම් කරා නෑ ඉන්න බිල්ලි හැරි ගිහින් කොල්ලනවා එනවා මාර බලවේ මොනවද ඔය හැම එකක්ම මෙහෙයවන මාර බලවේ ක්‍රමයක් තියෙනවා තමක බාලක තනියම හැරවලා නේද ඉන්න පුද්ගලින් දොස් කියලා බෑ වෙනවා අපි දැනගන්න ඕනේ මාන පාක්ෂිකියෝ ඇවිල්ලා අපිට සම්බන්ධ වෙලා එකිනෙකාට සම්බන්ධ වෙලා ඔය ආරි මාර්ගයේ වන්නේ නැහැ එහෙම බාලක පවරනවා අපි මනාලි ගොතිල්ලෙන් දැනගන්න ඕනේ මාන බලවේ කියන්නේ එහෙනම් මොකද කරන්නේ වීතරාගී වීතදෝසි වීතමොණි බුදුගුණ දහන්ගුණ සරගුණ යලි යලි සී කරමින් ඒ පිළිසහන පතන මෙන්න හේතු ඇති පිළිසහන සත්‍යයෙන් සීලෙන් සුතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් තුව පතක දමගෙන ඉස්තරේ මේ බුද්ධ දේශනා නිකන් පැතු වල හරියන්නේ නැහැ පැතු ඉත වෙන්නේ නැහැ කියන්නේ ප්‍රාර්ථනා ඉත වෙන්නේ නැහැ කියන්නේ ඔය පහේ තොර වෙන්නේ ඕක වරදගෙන තමයි අද සමහර අය කියන්නේ ප්‍රාර්ථනා කරන එක පුස්තක් බුද්ධ ශාසනය වැඩක් නෙවෙයි ප්‍රාර්ථනා කරන එක මේ ආදි වශයෙන් කියන්නේ ඒක ඒකද ධර්මයේ කියන දෙයක් ඇති නිකන් සද්ධාවෙන් තොරව සීලෙන් තොරව සුතෙන් තොරව ත්‍යාගයෙන් තොරව ප්‍රඥාවෙන් තොරව පතර කරනවා කියද්දී මේක ඉස්තරේ ඒක නිකන් ඉස්සෙල්ලා මම කියතරයි. ඉතින් එතන මොකද සද්ධාගයෙන්, සීලයෙන්, කෘතියෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් තුන කටේ කර වහින්නේ. එහෙනම් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කෙලෙස් නැමැති සතුරා මැඩගෙන. මේකේ තියෙන යථාර්ථය මෙන්න මේකයි දුකට පමුණවන්නේ මේ කෙලෙස් නැති සතුරා මැඩ පවත් ගන්නයි මට ඕනේ. සද්ධාව දින බුදුරණාහි දේශනා කරන ළඟ ක්‍රමයක් තියෙනවා. අර බුදුරණාහි දේශනා කරන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මෙන්න මේකයි මේ ක්‍රමයේ ක්‍රමී කරන විසහී පිට සද්ධා පිට. ඊටනු ශික්ෂණේ පිටිය. තමන්ට ඕනේ ඉගෙන ගන්න. ඇලෙන යන්ට කී වැත්තක් ඇද්ද? මනස කියන එක ඉපැත්ත ශික්ෂණය කරනවා. එහෙනම් සීල පිළිපදින. දැනීම කියනවා. මෙන්න මෙහෙම මේක අයින් කරන තුන. සුත පිළිපදින. අත්‍යවශ්‍ය නැහැ නේ බොහෝ පහසු වෙන අත්‍යවශ්‍ය ළමයට කැමති පුළුවන්. ත්‍යාග පිළිපදින. ප්‍රකාරී දැක යථාර්ථ දැක මෙන්න මේකයි නිවන්පාල. ප්‍රඥා පිළිපදින. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් යුක්තච්ච පුද්ගලයා මෙන්න මේ කාර්යය කරගන්නවට බුදු පිළිසත්නා. ධර්ම පිළිසත්නායි සංඝ පිළිසත්නායි හැකවන්න වේවා. අවිචාරය කරනකොටම ආර්ණා පහකින් යුක්ත පුද්ගලයාගේ ප්‍රාර්ථනා විශ්ේ නැක බුදුන්හන් දේශනා කරන හේතු තියෙනවා. මෙන්න මේක ඉස්සරහට හැකවකට පිළිපදිනවා. ලෝකේ වටා ඕසෝන් වලල්ලා පිළිපදිනවා කියනවා කියන වගේ අපි වටා ඕසෝන් වලල්ලා පිළිපදිනවා. ලෝකේ දෙන උරුකාපාතාලිය වරකින් පිච්චිලා යනවා විනාශ වෙලා යනවා ලෝකෙට ඉන්නේ නැහැ. වෙන පැත්තකට ගහගෙන යනවා. ලෝකේ විනාශ වෙන්නේ නැහැ රට උරුකාපාතෝ. මොකද අර හේරම්බ වාසී එහෙම නැත්නම් ඕසෝන් ඉස්තරේ කියන එකක් අපි කියනවා කියලා අපි දන්නවා. ආලා දිනා විද්‍යාවෙන් කියනවා මේ ලෝකේ 60 10 15 ගුණින් කියන එකතර මහා ධනීවර වාලිපත් කියන්නේ. ඔය වාලිපත්යේ වැඩි නැත්නම් පිටිලා යනවා නිසා මේ ලෝකේ වැඩෙන් දෙන්නේ නැත්නම් හොල්ඩ අලු වෙලා ගියා උනිම් ඉවරයි. නැත්නම් තෝංගාරම් බල උන් කාවාද එනවා. ඒවා වැඩෙන්න පටන් ගත්තා නම් ඒ නිර්ූපාතිකිත මේ ලෝකේ ජීවත් වෙන්න කිරුමුට ඉඩ හම් වෙන්නේ නැහැ විනාශයි ලෝකෙට. හත්යක් විනාශයි දීපලක් විනාශයි කියලා විනාශයි ගත්තා බැරි බරි නැහැ මේවා වැඩක් නැහැ. ඒ කියන්න මේ දොඩි රැකවරණ කරනවා අර ඕසෝන් ඉස්සර මෙන්න මෙයාගේ බුදු ගුණ දහම් ගුණ හැම ගුණ සීකරින් නගන්නා ශක්තියෙන් අපේ ඇඟවට ඕසෝන් ඉස්තරය අපි හිතේ පේන්නේ ඇහැට පේන්නේ නැහැ ඒක කාන්දම් කාන්දම් බලයක් ඔය බලවේගයේ ඉදිරියේ තව කෙනෙක් ඉතින් හිතේ මොකද වරෝ විකල්පනය කරනවා අල්ලන්න බැහැ කුද්දිරාට බාධා පවුනන් හිතනකොටම අදහස් වෙනස් වෙලා යනවා මොකද යොමු වෙනකොටම ඕසෝන් ඉස්තරය වගේ තියෙන ඇඟවට තියෙන ආරක්ෂක පත්ලිය ස්පර්ශ වෙයි ඒකෙන් ධර්මීය පළවා හරිනවා විෂ ධර්මීය පළවා හරිනවා ඔර විරුද්ධව කතා කරන්නේ හැදුවත් අරමුණ වෙනකොට විදේ වෙනස් වෙලා යනවා. අනේ හැකවන්න හැදුවා. ඔන්නෙ හැකවන්න මැදේ තමයි අපි විදිය කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට ඔය හැකවන්න කරන්න මූලික පටගන්න ආරම්භය බැරි නිසා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාවෙන්න පුළුවන් උන්වහන්සේ හැකවන්න වලල්ලා කඩකට දසමාර්ගයෙන් අර බලවා හරිය. ඒකේ බුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේ බුදු බලයේ විහිදුවාකට ලෝක සත්‍යයට උඹලාට බයක් ඇති ගන්නක් ලොකු දහය ගන්නක් ඇතිව මා විදිය කරපළ. දදන් සුප්පේ විග්‍රහ කර ඒ කාන්තික ඇති වෙලා මොකක් නේද? තථාගතෝ විග්‍රහය අරහං සම්මා සම්බුද්ධ විතරාගෝ විතදෝසෝ විතමෝ අභිරුවච්ඡන් ජනුත්‍රාහි අපලායි. තථාගතේ මහණේ තථාගතයන් වහන්සේ බය නැහැ, දෙති ගන්න නැහැ පලායන්නේ. සාගන නැහැ, දේශ නැහැ, මොහ නැහැ. මෙන්න මේකයි හි. මෙන්න මේ බලය තියෙනවා තථාගතයන් වහන්සේ. එනේ බයත් තථාගතයන් වහන්සේ සී කරපාලු. නුඹලාට තියෙන ප්‍රශ්නේ බුදු වෙන හැකවරණ හැලෙන්න. ඔන්න හැකවරණ හැලෙන්න ක්‍රම. ඔය දිගේ නැතු මේ දහාසසල් වල පරිිත වෙලා ආසාවෙන් පරිිත වෙලා කෑදර කංගොට නිරෝගී පංචකාමයේ කඳ බලාගෙන ඉන්න එක අනේ බුදු පිළිහන්නේ මට මේකේ විවාගෙ නෙවෙයි බුදු පිළිහන්නේ ඕකට ඉතින් කියනවා කොහොම බුදු පිළිහන්නේ
කොච්චර කිව්වද ලක් නැහැ. අරුවා සවින්නේ හේ ගහන්නේ අර මග බැන බැන එක. අපූර්වදී මා බැලුම හා හමී ඉන්න අරුවින් යහදී බැලු වෙනවා. බුදු පිළිහා බුදු හිතේ නොහොගෙන. මම හැමදාම කියන්නේ මම බුදු පිළිහා දෙන්න. ඕ මට බයින්නෝනේ තාම. දැන් අර කොහෙද ඉන්නේ? බය මොකද බලාපොරොත්තු වෙන්නේ? අපිට බුදු පිළිහා නම් හම්බුනා නම් ඌ කොච්චර බැනලා මගේ විතර ගානක්වත් නැහැ. අනික අද හිමින්ද වෙන්නේ. ගහ ගන්න යන්නේ ඉතින් මලා ගන්න යන්නේ ඉතින් කාපටා ගන්න යන්නේ මට ඒක එකක් ඉන්නේ නැහැ. මොකද? ඒ මගේ හිතේ ලැබුම් වෙන්නේ නැහැ. නැ බුදු පිළිහාට මත් ලැබෙච්ච දේ මගේ හිත බාහන් සාහන්. අනි යන අර්ථයෙන් තෝරා ගන්න ඕනේ. බුදු පිළිහාට ලැබෙනකොට බාහිර ලෝකයන්ගෙන් එන කරදරේ ඉඳාවද අපි තුන කම්පාවක්. මේක තමයි පළවෙනි මහ බුදු පිළිසන. අපි අධ්‍යාත්මික පිළිසන ඕකයි. කොච්චර වැන්නත් මම හිතෙන්නේ නැහැ. මට කම්පාවක් ඉන්නේ නැහැ. අන්න මට බුදු පිළිහාට ප්‍රධාන පිළිසන හම්බ වෙලා. මාර්ගයේ වැඩි වෙන්නේ ප්‍රතිඵලයේ හම්බ වෙලා. ඒකෙන් දැනගන්න ඕනේ. ඇලීමේ හේතුන ලෝකේ වරකලා කොච්චර කොට 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 මම දාන්න හැදුවා. මාර්ගයේ දේවල් ඇලින්නේ නැහැ. පොටකින් හරවා මෙන්න සැකවත් නැහැ මේ ආකාරයෙන් දැනගෙන සිතාලනේ නිතරම හදගායනා කරන්නේ ඔන්න ඕක ඒ සැකවල් මාධ්‍යයේ ඉඳගෙන තමයි අපි ධර්ම මාධ්‍ය පූර්ණ කරගන්න ඕනේ මුගලිය තේරුම් ගත්තහම ඔය බලපෑම් වලින් අහගෙන ඉන්නේ මොකද මේක අහලා තියෙනවා දැන් ඔය ඇති වෙන බෝධ බලපෑම් ආදී වෙන ඉන්නේ කොහේ බෝධ වල යන්නේ මුළු ලෝක බලපෑම් වෙන්නේ නැති ඔම්ම කියන්නේ බෝධයෙන් විතරක් නෙවෙයි තුන් ලෝකයේ සියලුම විරුද්ධ බලවේග යන්නේ වෙන්නේ හැටි බුදුදහම් පිළි තියෙනවා කියලා ඔය ගන්න පුළුවන් කර්ම වදාගෙන මේ කර්මස්ථානේ වදනකොට සමකරින් තේරුම් ගන්නකොට තමයි දහවට ලැබුරු වෙලා ප්‍රමාණිකුල පිළිතරයි. මේ පුතඥයන් යන්නේ අර්ථය. මොකක්ද කියනවා? පොතු ජනිත. පොතු කියන්නේ මොනවද? පුතඥයන් කියන්නේ පොතු ජනිකෝ කියන එක. පොතු කියන්නේ පොතු. දැන් මේක උපමාව. දහක පොත තියෙනවා. කොට්ටේ එලේ තියනල් වෙනවා මිලි. කොවුල තියනවා. කොවුල පොඩි දෙලියවත් නැති. පොත ගැලවිලා යනවා. වැඩ කර ගන්න පුළුවන් හරි ඇති එකක් නෙවෙයි. ඒක පිටින් තියෙන උපයක් විතරයි. මෙන්න මේ පොත්තක් වාගේ තියෙන ජීවිත රටාවක් ගොඩනගා ගන්න යටි සත්වේ. පංචකාමී ආස්වාද විඳින්න. මෙන්න මේ යැද කරගන්න කියන පළවෙනි කරගෙන ඉන්නේ. ඒ මනුස්සයා පොතු ජනකය. පොතු ජනිත කරගෙන. එයාට එලයක් නැහැ කවුලත් නැහැ. පොත විතරයි. හඬ බොඳ හොයා හැකවන්න සල්හගේ මේ ජීවිතය රකින්න හදනවා නිසා. පිටින් පොත්තක් ගොඩනගා ගන්න හදනවා නිසා. ඇතුලේ එලයක්වත් කවුලක්වත් නැහැ මොකද එහෙනම් පොතු ජන්ක කරන වැඩ පිළිවෙල නවත්තලා කවුල ජන්ක කරන වැඩ පිළිවෙල සාර්ථක අන්න ඒකෝර යථාර්ථයේ සකස් වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේගේ නාදේ කවුල් හත් පස්සේ කාලේ කල්ප කතා අදාගෙන වහන්සේලා තිරසත් මේ තිරසත් කියන්නේ මේ පස්සියේගේ හර බුදුරජාණන් වහන්සේට ආදේශය කරා කෝබිලේ නාදේ වෙන්න. බුදුරජාණන් වහන්සේගේ නාදේ කෝබිලියගේ නාදේවා. ඉතින් ඕක ඔක්කො කරන්නේ මොකද? අටුවාචාරින් වහන්සේලා ඔය හිමාල වැණී ඉත කුරුලිය කල්ලාගෙන හැදිලා ඉන. මේ සංජිවගේ විසවර කෝබිලහ දහන්නොල බුදුරජාණන් වහන්සේ ගන්න කොහොමද දාන්නොල ගිනවලු. ඊට පස්සේ එකාලු ගිනාවේ මෝ හදන්න තියෙන කන්නාඩි යකඩ කොහොමද තාවෙන් ඉඳලා කියලා හැදුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෝබිලිය ගන්න දෙන්න බුදුරජාණන් වහන්සේ ගාලා කොච්චරද කියලා ගෝවා පරි තපස් කරනවා. දැන් අපි අටුවා කතා කරන්නේ අටුවා නෙමෙයි පතලියකට ආයෝ. එක එක වාද ඔබ තමයි අපි නවත්ලා තියෙන්නේ. පොතුහල බුදුරජාණන් වහන්සේගේ නෑ. පුතාජන හඳ නෑ. එලහලත් ඉක්මෙව්ව. කවුල් හරි දින. කවුල හරි සත්‍යමා. හරව. හරවත් නාදයක් තියෙන බුදුරජාණන් වහන්සේ මේකයි කවුල් නෝ. කුරුල්ල හඬක් නෙවෙයි මේ කියන්නේ. හැබැයි ඔබ පහුවෙන්නේ පොතෝල් දාන් දිනේ. කුරුල්ලගේ හඬ බුදුරජාණන් වහන්සේගේ හඬ උපමා කරන මොන තරම් ගැටලුද? කඩිරිසෙක් නේ. පුරුලගිය හතරපාරේ හතෙක් හතරපාරෙන් හතියකට තුන් ලෝකාගමන බුදු කියන්නේ නැහසේ නාදී සම කරන්න පුළුවන් මොකද ඉති කියන කතාව අතන සම බුද නාදී පුළුවන් සම කරන්න හෝලින් හැද පොතර නීජ කරා මේ සීහ කය ගා දේශ කය අර කැලේ ඉන්න බලු සිංහෙක කය ගෙන් ගගෙන පෙන්නන ගන්න නාදී කියන්නේ දින් දින් කතා සිංහෙක කය බුදු ගන්න හන්සේට නවක සීහ කියන්නේ සිංහෙක් වාගේ. සිංහය මොකද කියලා අහනවා. කැලේ සිංහය කියන කතාව. මේ සිංහයන් ඉතිරිදද? බුදුරණන් හන්සේ ඉතිරිදද? සිංහා හැදුවේ නේද බුදුරණන් හන්සේ. සීහ කියන්නේ ශ්‍රේෂ්ඨයි. ඒහා සමාන ශ්‍රේෂ්ඨයක් නෑ. ඒක බුදුරණන් හන්සේට සීහ නාදයක් තියෙනවා. සීහ කයක් තියෙනවා. ඒකයි සියලු ආකාරයෙන් තේජ පුතිලියට පිටන්නා වූ යම් කායක ඇද උපරිම තේජ උත්තරයට පිටන්නා වූ කායික ස්වභාවය බුදුරණාහි තියෙනවා. ඒ අසම සම ස්වභාවයේ කායික ස්වභාවයේ තිරසෙනෙකුට කියන්නේ ලෝකෙ ඉන්න
තව තුන් ලෝකයේ තියෙන මහත්කම පිළිගන්න. ඉතින් මේවා බුදුදහමේ තියෙන උතුම් බුදුගුණ උතුම් ගති ලක්ෂණ පවා කල් යනකොට මේ වගේ එක එක තැන් වලින් අපිට නොදැනෙන්නේ කොහොම හංගලා ඉඳලා විනාශ කරපු දැන් තියෙනවා. මේවා අපි හොඳට පරිසම් කරගන්න පරිසම් ඉන්න ඕනේ. ඔය ගෑනේ කතා කරන්න යනකොට කුඩි දයන් වහන්සේගේ කය දීහ කයක් නේ හිංගේගේ කය වගේ. අනේ සාදුතුම මොකක් වෙයි? කරුණා කියලා බලන්න වැඩක් නැති වෙන්නේ නැතුව මේ චතුරාර්ය සත්‍ය ගැන බලන්න ගියා නම් ඔක්කොම තවලා දීවි. සතින් බෝධිවාසි ධර්ම විද්‍යාවක් ඔයාලා ඉන්න අපේ වැඩි කරලා ගත්තා නම් ඔය ඕවා ගණනා කරන්න යන්නේ නැතුව අපිට අහගෙන ගුණ ගුණවල එන්න නැතුව ගේන්න පුළුවන්. ඉතින් ඔකේ ඕවා දිනු ගන්න ඕනේ. ඉතින් ඉතක් පොදු ජනිත කරන මානසිකත්වයක් ඇත්නම් ඒක අපිට අයිති එකක් නෙමෙයි සසල ගමන යන තිස් පුද්ගලයාගේ මානසිකත්වය. කෝලක් හා සමාන කියන්නේ අන්නෝකයි. කෝල කියන්නේ අන්තිම හරය. මේ හරය ආයි හරයක් නැති කරන්න බෑ. මේ හරය විනිවිද පැලෙති. අන්න හරයක් වෙන ස්වභාවයකින් කියන්නේ අන්නෝක නියම හරය. දහම් හරය.